ඔබවහන්සේට ඔබවහන්සේට ඔබවහන්සේගේ අතීත භවයන් ගැන ඔබවහන්සේ හිතුවොත් මේවා සංසාරේ පුරුදු කරපු දේවල්ද එහෙම නැත්නම් හදිස්සි ඇති වෙච්ච දේවල්ද පාරමිතා පුරන්න ඕනේද නිවන් දකින්න අමාරු හිතන් ඉන්නේ ඇස් දෙක පියාගෙන පැයක් විතර දවසට හිටියාම නිවන් ලැබෙනවා කියලා. ඒක සත්‍යයක්ද? එහෙම නැත්නම් පාරමිතා ඇස්සිස් මාස්ලේ දන් දිය යුතුමද නිවන් දකින්න කියලාත් අහන්න ඕනේ. අත්ත වශයෙන්ම පාරමිතා පුරන්න ඕන. ඒක මගේ ජීවිතේ මම දැනගත දෙයක්. ඒ නිසා මගේ සංසාරේ මම පාරමිතා පුරාගෙන කෙනෙක් වෙන්න ඇති. නැත්නම් කුඩා කාලේ ඉඳන් අවුරුදු 4-5 කාලේ ඉඳන්ම මේ සතුටම හරි ආදරේ. පූණ ගිහිල්ලා කෘමියක්ව බිත්තිය අල්ලලා මරාගෙන කන්න හදනකොට මම කොස්ස තියෙනවා ඒ මැදි. මට ඒක පුළුවන් අවුරුදු 4-5 විතර වයසයි. එහෙමනම් මේක එන්න ඕන පාරමිතාව වශයෙන්. අත ඔසම පින් තියෙන්න ඕන පින් කරන්න. ඒක නම් මම සම්පූර්ණයෙන් විශ්වාස කරනවා. අපි පින්වන්තයෝ වෙන්න ඕන පින් කරන්න. කුසල් වඩලා තියෙන්න ඕන සංසාරයෙන් කුසල් කරන්න. පව්කාරයට පව්කාරයමයි හම්බ වෙන්නේ. කරන්නේ පව්මයි. පින්කාරයට පව් කරන්න බෑ. ඒ නිසා කල්පනා කරන්න සදාවතුනි සුදදෙනි මේ වාගේ මෙම බුදුරජාන් වහන්සේගේ දේශනය අනුව මේ තමයි ප්‍රථම දානය. ධර්ම දානය උතුම්ම දානය ප්‍රථම දානය අභේ දානය. ඒ තරම් බුදුහාමුදුරුවෝ කරණීය මෙස සූත්‍රයෙන් මේට අයිති නැති කිසිදු සතෙක් මේ තුන් ලෝකෙම නැහැ. අපි මේ සතුන්ට මේ ජීවිත දානය දෙන්නේ මේ හුඟ දෙනේ දන්නේ නැහැ මේ තියෙන වටිනාකම. දුර්ලභව ලබාගත් මනුස්ස භවයේ මම නම් කියන්නේ කුරා කූමියෙකුට හරි දවසකදී එක දවසකට අභේ දානය දීලා මේ පින් කුසලයේ ලබා ගන්න පාරමිතා පුරන්න මේක අභය දාණය දාන පරමාර්ථවලින් දාන පාරමීදම් පුදීමක් කියලා තරේ සිතට ගන්න ආහාර දාණය පමණක් නෙමෙයි දාන